අද ටෙලිවැකිය වෙන්වන්නේම ජනාධිපති නන්ද සේන වෙනුවෙන්. අප ප්‍රතිපත්තියක් ලෙසම සියල්ලුම දේශපාලලක්කින්ව හුදු නමින් සහත් අනතුරෙන් අමාන්ත්‍රණය කරන්න තිරණය කළ බව ඔබ දන්නවා. එහලා සජිද්ධ අනුරද මෛත්‍රිද මහින්දද කියලා අපට වෙනසක් නැහැ. අප මුලින්ම බලමු ජනපති නන්දසේනව ජනතාව පත්කරගත්ය යයි කියලා ඔහුම පැවසූ ආකාරයට ජනතාවයි ආරාධනා කළේ ඒක ඇත්ත. පස්කු බෝභ ප්‍රහාරය හමුවඒ සිංහල බෞද්ධ සහා කතෝලික සේම දෙමල ජනතාව තුළතුන් මුස්ලිම් අන්තවාදේ පිළිබඳව මහත්්බයක් ඇතිවුුණා අන්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව තුළක් බියක් ඇතිවුුණා අයි ස්ලා රේස්ලා මේ ස්ලා අපේ රට ලේවිල ක්‍රවිකන බිය ඇතිවුණනා කන්න නැතුව රරි මැෙන නතු. ඉන්න රටක්කෝනි කියලා හඬක්කාවා එදා දැනුනෙ නැහැ කන්න නැතිව ගියොත් ඒත් මැරෙනවා කියලා කෑමබීම නැතිව අත්වන්නට හැකි මරණයත් අවුෂධ නැතිව අත්වන්නට හැකි මරණය බෝම්භ මරණවලට වඩා වේදනාත්මකයි කියලා එදා කාටවත් හිතුනේ නෑ දැනුනෙත් නෑ ඒ නිසා ජාතික ආරක්ෂාවකෙන වචන ඉදිරියටාවක් අපේ දරුවන්ට සුරක්ෂිත රටක් අවශ්‍ය නිසා හැට නවලක්ෂයක් ඔබව පත් කලා ඇත්තම ගත්තොත් ඔබව ජනාධිපති අපේක්ෂක කළේ අයියා නෙමෙයි අයිය වන පේසි මහෙන්ද්‍ර හිටිය පුපුර පුපුර නමුත් අද කියත් මගක් වූ එදා ව්‍යත් මග ව්‍යත්හූ පසි මහෙන්ද්‍රව බිත්තිටම හේත්තු කලා සීතර්භෙපලලා වේදිකාවේ අඩපු ඇඩිල්ලට පේසි මහෙන්ද්‍රත් අසරණ වුණා ඒනිසා ඇත්තම කතාව ඔබේ එක කුසුපන් අයියා ඔය තනතුරට එන්න අපේක්ෂකත්ය දුන්නේ බන්දේසික තියලා නෙවෙයි ඔබේ අයි අවන පේසි මහෙද්‍ර හවත් හිට අගමැති අදත් මේ දැනුත් ආසයි ඔබ ඔය තනතුරෙන් බැහැල එයාට දෙනවා නම් කියා කොට්ටුද. ඒම වනොත් ලැක්් ජාබාය ශිෂ්ටත්තේ බල්ලට දාලා ඔහු ආපහු එනවා ස්තීරයි. දැන් ජනතාව ඔබෝ පත්කළේ රට අරාජිකවීම බලක්පගන්නනි ජාතික රක්ෂාව තහවුරු කරන්නනි ඇත්තටම වුණේමොකද. ඔබ මීට පෙර ජාතිය අමතලා සමාවඉල්ලවා මතකද ඒ ඔබ ගත්ත වැරදි තීන්දු තීරණ නිසා රට බංකොලොතු ඔබ පිළි ගත් තනේද. දැන්වා ජාත්‍යන්තර මුල්ලේ අරමුල්දල සමඟ වැඩසනානකට මීට පෙර යන්න තිබන කියල මම විශ්වාස කරන.ඒවගේම ගොවීන්ට රසායිනිික පොහොර ලබා නොදීම. මමිහිතන්නේ වරදක් කියල ම හිතන. ජාතිකාරක්ෂාව කියන්නේ බෝම්බවලින් උන්ඩවලින් ජනතාව බේරගන්න එක විතරක් නෙවෙයි. රට්ටක ජාතිකාරක්ෂාව කියෙන විෂයේ අංක එක ඒ රටේ ජනතාවට ජීවත්වෙන්න අවශ්‍ය කුසගන්න නැතුව ජීවත්වෙන්නට අවශ්‍ය ආහාර සුරක්ෂිතාව. ආහර සුරක්ෂිතතාව බිඳ වැටුණුහම රටම ඉවරයි. දැන් අද අපේ රටේ ආහාර සුරක්ෂිතතාව බිඳ වැටිලා අවසන්. ඒ අනුවන රසායනික පොහොරතහනම නිසා දැන් ගියදේ ගියාවේ. ගිය හකුරට න. ආඩන්නේ තියන හකුර රැකගන්නේ කියල කතාවක් තියෙනවානේ දැන් ඔබට තිබුණා තියෙන හකුර රැකගන්න ක්‍රියා කරන්න. බලන්න අන්තිමට තියෙන හකුරට වුණේ එකනි ජාතික ආරක්ෂාවට මොකද වුණේ ඒකත් ගෙවුණු නවවෙනිදා ඔබ ගංගේ ඇරි අනන්නේ වක්කඩේ හකුරුහංගන්න එපා දියවෙලා යනවා. ඊයේ ඔබ ජාති අමතුපෙකට ස්තුතියි. හැබැයි උගුරට හොර ආයේ බේත් කන්න හදන්න එපා. මේ රට ගිනි ගොඩකට තල්ලුකට හනු මන්තා ඔබේ කියලා අප මීට පෙර ටෙලිවැකෙනුත් කිව්වා. ඔබ ඔහුට අගමැතිකමින් යන්න කියලා ඇත්තටම කිව්වද නැද්ද කියන්න අප දන්නේ නැහැ. මොකද ඔබ දෙන්න අතර කතා අපට ඇහන්නේෙ නෑනිි. නමුත් ඔබ යන්න කිව්වනං ඔය තමයි ගිය විදිහ. ගිය කොරහත් බිඳගෙන. රටේ හතර වටින්ම බස්පිටින් පාක්ෂිකින් එක්ක මැරයින්වත්ගෙන්වා. ඒ මැරීන්ගේ හැසිරීම සනාත කරන්න අතේ තිබුණු මේ යකඩ පොළුවල රූපරාමම ඕනාවටත් වඩා ප්‍රමාණවත් නේද? මෙතැන හිටපු සෙන්නගට ඒපු පිරිසට උත්තේජනය පාර පෙන්වේ ඔබේ අයි අවිතරාක් නෙමේ ජොනී රෝහිත තව කීප දෙනෙකුම මේ අයව කුලප්පු කලා. ඊයේ දයාසිරෙ විමලයි ඒ බව සනාත කලා සි ද ඔක්ොම ුණට පසිල්ලාස් වන ැෙයි වා තන්ට එන්න කල ල්ලාස වන්න නොදුනෙකවද ෑ අර්ලිය හමන්දිරයට කැඳූපු මිනිසන්ට ද්වයකර ආේග ශීලි පොත්වල ප්‍රචන්්ඩත්වට පෙළමව කවුද ජොස්ට නමාත්‍යවරයා. තුළ කල්ලයක්ක්තමයි ැසි රජ පක්ෂ උපදෙ මඟ පෙන්මීම මත ොරකා සල් ීද කරගෙන තමයි මන්ගේ පක්ෂික සිග ල ිය හ මන්දිරේ ඉදි පිට තිබෙන රෝධ තාකරුවන් එලවලදාන්නත් පහර දෙන්නත්. ඒ ල දරට ඉගල්ල පහර දෙන්න. රට වැහිල දන වෙලාවක පොලිසිය අකරමන්නය කරලලා හමුදවකර්මන්න්‍ය කරලා අවිංසාවාද අගලයට පහරදි දනකට ය තල්ුර. කට සම්ූර්ය වක් කියයන්නන යාය නිසා ප පොලිසිෙන් ඉල්ලන ජනා ෙත්තුමගේ ඉල් නො කරනා කරල්ලා මේ පහරදීමටල සම්බන්ධ දේශපාල නායකින් ගදල. යාය උසිගැන්නීම. දේශාලන හදා කරන මේ යගෙර සිරුධනාව අනිවාරෙන් අතන ගට ගතිවීම. ගොට ෝගමටයි මයින ගෝගමටයි ගහන්න මේ අය ආව කියනෙක ආයමමුත්යෙන් කියන්න. න මේ ඉතාම පැහැදිලිව මැර ප්‍රහාරයක් ඩෑන් ප්‍රියසාත් බලන්න ඔය අතේ තියෙන්නේ යකඩ පොල්ලක් යාගේ අතට යකඩ පොල්ල ආේ ැහැල්ලු. ගහන්න යනකොට එයා උදුරගත් අලු මමාර උදුරගැනිල්ලා. ගෝට ගෝගමේ තරුණන්ට ගහයි කල යට දුකහිතුනලු. පව් මේ අපරාධකාරීන්ගේ ඇස්වලට බෙත්්දාපු දොස්තර හොයාගන්න ඕේ ඇහැකට බෙතඩින් දාලා තියෙනවා දැක්කමයි අම්මපා. මේ ප්‍රහාරයෙන් පසු දේවල් ගැන්න හොයන්න පෙර මේ ලේච්චත්වයට පාරකපපු අයව අත්තඩන් ගොටගන්න . ඔේ එකකුසුපන් අයියවත් එක්කම ගන්න. මොකද එයා ජාතික ආරක්ෂාව කෙන ඔබ සතුව තිබුණු අවසන් ඔටුන්නත් බිමදාලා කුඩු පට්ටන් කරලා චප්ප කරලාගේ. කෝ අපේරටේ බුද්ධ්‍යංශ. මෙහෙම වියසනයක් වෙන කියලා කිවේ නැ්ද? මීට යයටින් උදව් කළ පොලිසිය සියලු දෙෙනවත්න් අත් අඩංගොට අරගෙන ඔබේ දෑත් අවසාන මොහතවත් ඔය ප්‍රශ්ටෙන්ලත් පිරිසිදී කියලා ඔප්පු කරලා ගෙදර යන්න. එහෙම පෙන්න ළම ගියොත් අඩුමගානේ යන එකට ගෞරවයක් එකතුේවි මහලොකු ගෞරවයක් නෙමයි පොඩිගෞරවයක් හරි එකතු වේවෙේ. ඔබ ඒ කළ කතාවෙදි මෙහම කිව්වා. මේ සිද්ධියට පස්සේ සිදධ පාද කරගෙන ඉතාමත්ම සුළු වේලාවක් තුළ තිවයින පුරාම කලාාකාර සිද්ධී ඇතිවෙන්නට පටන් ගත්. ඇඳදිල් නීය පනවල, ත්‍රවිදහමුදාව ස්ථානගත කරන්නට ප්‍රථමේ. මේ ක්‍රියාදාාමය සංවිධානත්මකව රට පුරාම සිදුවනම්. ඔබට තේරනවාද මේ ගිනි තියන එකතුන් අර්ලිය ගහ මන්දිර පොළු දන්සලත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා. එක අපප නිරතරුම කියන්නේ ගිනිතියපු අය අතර යම් සන්දහනගත කල්ලියක සුරූපයක් පැහැදිලේ කියලා. මේ අය මේ සැලසුමේම කොටසක් විය හැකි. එක අ අත්තඩම් ොට ගන්න හොයන්න කියන්නේ. නීතිය ඔබේ අයි යටත් ඔබටත් මට අතුන් සෑම පුර වැසියකුටම එක සමානවිය යුතුයි මීග හදන්නගේ මුස්ලිම් කතෝලික ගැටුම මේ සැලස්සුමක් කියන එකට හොඳම සාක්ෂියයක්. ඒ අඒව අත්තඩං ගොට ගන්න. ඔබ කිව්වා විධහයික බලතල පැබරීම ගැන එක ඉතා වැදගත් දැන් ඔබටත් තේරනවා අනේද ඔය විදහයික බලතලවලින් හොඳදේට වඩා කරන්න පුළුවන් විනාශය කියලා ඔබ විධහයික ජනාධිපත ලෙස ගත්තීදු කියා රිවස් කලාද වීරයකු වගේ දේශපාලනයටආපු ඔබට අන්තිමට ඔය විදායිකසාපය නිසා ශෙල්සර් සහ රිවස් කියලත් අහගෙනමනේදාද යන්න වෙලා තියෙන්න්නේ ඔබ අලුත් ආණ්ඩුවකට ඉඩ දෙෙනවා කිව්වා ඒක වැදගත් නැත්නම් අර නන්දලාල් මහත්තයක් දාලායවිත් ඒම වඋුණොත් ඉතුරටිකක්ත් ඉවරයි විපක්ෂය ඉන්න හැමෝම එකක් මතකතියාගන්න ඕනේ සජිත්ල අනුරලා මෛත්‍රීලා මේ කියන්නේ ඔබ සියලු දෙනට. දේශපාලන ගේම් ගහන්න හරි රටේ ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ. බලය ගත් අට වැඩක් නැහැ ජනතාවට කන්න නැත්නම් ගෑස් නැත්නම් විදුලිය නැත්නම් බෙහෙත් නැත්නම් මහමඟ මැරෙනවානම් එනිසා අපටකමක් නැහැ. අලුත්තා න්ඩයාගමැති රනිල් වුණත්, මෛත්‍රී වනත්, සජිත් වනත්, අනුර වනත්, හර්ෂ වනත් අනි කවුර වුනත්කමක් නැහ ඒක පලමුුවත් දෙවනුවත් තුංවෙනුවත් මෞ්බිම කියල නම් පපුුවට ගහගන්න එපා හොඳේ මේ වෙලාවේ මේ රට ගොඩගන්න මාත් දෙලෙසත් අපටත් යෝජනාතියෙනවා අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. එක කරුණා කළ රට ස්ථාවර කරන්න. තරුණ අර්ගලට විවේකයක්ත් දෙන්න තරුණ තරණින් අඩියක් පස්සට ගනිවි. හැබැයි බොරු කලොත් අඩි දහයක් ඉදිරියට තියාවී. මේ පරපුර රවට් අන්න හදන්න එපා ආයෙත්. දෙවැනි කාරණාව වහම ලෝකෙට කියන්න අපට මානුෂ්‍යාධාර අවශ්‍යයි කියලා. මෙේහෙත් ආහාර විශේෂයෙන් ඉන්දන සහ ගෑස්. මා සහයකට මානුෂිය ආධාර හොයන්න උත්සහ කරන්න. මේ වෙලාවෙේ ඉතාම වැදගත්තවත් හදිසි්‍ය ආධාරයක් තියෙනවා. ඒ තමයි අඩුමගානේ මේ යලකන්නේවත් බේරගන්න ඕනේ. මේ යලකන්නේ බේරගන්න පුළුවන් තැනකින් වහාම රසායනික පුහොර සහ කෘෂි රසායනික ආධාර්ලෙස ඉල්ලන්න. මොකද අපිට ගන්න ඩොලර් නෑේ වෙලාවේ ඇනිසා එල්ලීම කරන්න මේ යලකන්නේ බේරගන්න. නාය ප්‍රතිවීහගත කරන්න තුන්වෙ නිකාරණාව. චේනයේ සහ ඉන්දයා අතර අලුත් පාලමක් හදාගන්න. රතෙන් කෑලි කෑලි විකුණවා වෙනුවට අලුත් මාර්ගහොයන්න. ජපානේ රුසියාාවගේ රටවලුත් අමතක කරන්නපා පාලිමේන්තුවේ කෑම ේල ඉඳලා අධදිස්කෝක බෝගී ජීවිතවාහත්හරඉන්න ඩීසල් පෙට්‍රෙල් බොන සුපරි හන එක තු කරලා ගාල් කරලා විකුල්ලදාන්න. සාමාන්‍යවාහන පාවිච්චි කරන්න පටන් ගන්න. අනවශ්‍ය සුපරි ආනායන නතර කරන්න වහම හැබැයි ත්‍රීවිලේට මෝට සයිකලෙට හ ඔපො. වාහනවලට ගේ බේෙක්් පටඩ් අතර කරන්නපා මේ වාහනොල්හරි ගිල්ලා හත් අර දෙනක්ක හැපිලා මැරල යන්න පුුවවා. ඒදේවල් රටේ හදන දවස හෙටහදන්න බෑනි එනිසා ඒ දවස එනකංග. යම්කි සිසීම අයට තිහැරිගේ බාස්පති අහනන් කළ අටනං අපට දැනන්නේ නෑ. අපේ විදේශ ප්‍රේෂන එවන ජාත්‍යයන්තරයේ අපේ ආදරනී ශ්‍රී ලාංකිකින්ට කතා කරන්න සත පහක්වත් හොරකම් කරන්න දෙන්නේෙ නෑ කියලා සහත්‍යත් දෙන්න. හොරකම් කරන්න දෙන්නේ නෑකිවෝත් මේ අය අනි වාර්රෙම් ආපහු රට සල්ලිය වා හරාගත් . ඒ හොයන්නම ඕනි, හොරාගත්ත ධනය අත්කරගන්නම ඕනි ඒකට නීතින ප්‍රජාවගේ උපරිම සහයගන්න. හොරුන්ට දනුවම් දෙන්න අවුරදු හතහට දහය දොලා ගතකරන්නපා බොරු කිය කිය. ඒකට මේ නීතිඥ ප්‍රජාවගේ සහයගන්න තව බොහෝ දේලියන්න පුළුවන් අපදන්නවා අන්ද්‍ර කුමාරට මේ කාගෙන්වත් අගමැතිකම හෙට ලැබෙන්නේ නෑ මොකද හොරු බයයි. එනිසා අන්ුරල රතුන් චන්දයක් එනකන් ඉවසන්නම වෙනවා. මේ එන ආණ්ඩුවේ කවුරු හරි රාජපක්ෂ ලව ගාඩ් කරන එක ඒ ජාතියේ ඩීල් දාගෙනාවත් මතක තියාගන්න ජනතාව තමුන් ලව දේශපාලන කුන්නු කූඩේටම දමාාවී. කතුවැකේ අවසන් කරන්නම ඕනේ ඒ ජනාධිපති කිව තව වචන කිහිපේකින් ේසිද. යට සම්බන්ධවුණු සලසුම් කළ අනුබලදුම් නිසා ප්‍රචාරණය කර. සෑම දෙනාටම විරුද්ධව. දැඩි ලෙස නීතිය ක්‍රයාාත්ම කිරීමටත් පියවරගන්න. කවුරුහෝ ගිනිතියන්න ගහන්න මරන්න කොටන්න කියලා මාධ්‍යයක් කස්සේ ප්‍රචාරය කලානම් වැරදිී. හැබැයි සැලසුම් කරලා පොළුවර්ගෙන් ඇවිත් නිරායුධ මිනිස්සුන්ට ගහන කොට අපවහෙට මහපාරය මරලා දැම්මතන් අප හිටගන්නේ යුක්තිය සහස් සාධාර්ණය මත කියලා අදයලිත් මතක් කරනවා. ඒල අපට ජනාජපති අන්දසේනත් ගිය අගමැතිපේසි මහන්ද්‍රාතුන් එන්න ඉන්න අයත් එක සමානයි කියල මතකතියාගන්න. කොහොම වුණාත්න් ගෝට ගෝහෝම් කියන සටන් පාටය. මේ මොහොතෙත් වලංගුයි කියලා. ටෙලිවැකිය අවසන් වතාවට මතක් කරන්න කැමති..